තෙරුවන් සරණයි සිළු දිනාට ප්‍රතිවීක්ෂා සදහම් කැඩපත පූර්ව සාකච්ඡා සංකතන මණ්ඩපයස් සමගයි අප එකතු වෙලා ඉන්නේ අපේ සංකතන මණ්ඩපයේට අප වැඩමවා ගත්තා කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජකීය පඬිත ඉන්ද්‍රාගාරයේ ධම්මරතන අපේ පඬිත ස්වාමින් වහන්සේ අපි උන්වහන්සේව නමස්කාර පූර්වකව ගෞරවයෙන් අපි ජය රූප වාහිනී ප්‍රතිවික්ෂා මැදිරියට පිළිගනු ලබනවා අපේ පඬිත ස්වාමින් වහන්සේ සමග අපි සාකච්ඡා කරන්නට යෙදුණා ඊටාම වටිනා මේ ප්‍රතිවික්ෂා සංකල්පය කියන්නේ කුමක්ද එය අපේ පැරණි සමාජය ඉඳලා වර්තමානිය දක්වා කොයි විදිහටද අපේ ජන ජීවිතයත් එක්ක බද්ධ වුණේ කියන එක ගැන අපි රසවත් සාකච්ඡාවක යෙදුණා අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් තේමාවක් ඒ තමයි මේ ත්‍රිපිටකය කියන වචනේ ත්‍රිපිටකය කියන එක අපේ රටේ බෞද්ධයෝ කවුරුත් දන්න වචනයක් නේ විනය පිටකය සූත්‍ර පිටකය අභිධම්ම පිටක කියන මේ තුන් පිටකය අපි මනාව ඉගෙන ගන්නවා ඒ පිළිබඳව අපි තුල අවබෝධය දැනුම අපි එකතු කරගනිමින් ඉන්න යුගයකයි අපි ජීවත් වෙන්නේ ත්‍රිපිටකය ගැන කිව්වහම ලෝකේ ත්‍රිපිටක රාශියක්ම තියෙනවා ලාංකේය බුරුමාදී රටවල තියෙන පාලි ත්‍රිපිටකය සර්වාස්තවාද ත්‍රිපිටකය ආදී විදිහට ලෝකයේ තුල ජපාන් චීන ආදී රටවල ත්‍රිපිටක තියෙනවා මේ ත්‍රිපිටක අතර ලාංකේය පාලි සම්ප්‍රදාය අපි එකට කියන මහා විහාර සම්ප්‍රදාය මේ මහා විහාර සම්ප්‍රදායේ ලාංකේය අනන්‍යතාවයේ සුවිශේෂී වෙනවා ලංකාවේ බුදුදහමට අපි කියන සිංහල බුදුදහම කියලා මේ සිංහල බුදුදහමේ ලාංකේය තෙරවාද අනන්‍යතාව කොයි වගේද කියලා මම අපේ පඬිත හමුදුරංගෙන් දැනගන්න කැමතියි මොකද ලෝකේටම බුදුදහම තේරිය විභජ්‍යවාද සම්ප්‍රදාය බෙදපු රටක් හැටියට අපේ අනන්‍යතාව අපි හඳුනාගෙන කටයුතු කරන එක වැදගත් වෙන නිසා අපේ පඬිත හමුදුරංගෙන් මම මේ පිළිබඳ විමසන්න කැමතියි ඔව් ත්‍රිපිටකය කියන්න කලින් අපි ඉස්සරලාම තථාගත දේශනාව කියලා ගත්තොත් එහෙම තථාගතයන් වහන්සේගේ දේශනාව විනාශ ව යාමට නොදී හෝ ශේෂ වී ඇති හෝ දේශනාව සම්ප්‍රදායක් හැටියට විධිමත්ව සංරක්ෂණය කරපු ජාතියක් තමයි අපි. ඒ ජාතියට අපි සිංහල කියලා කියමු. ඒ ජාතියේ ජන වර්ගය එහෙම නැත්නම් ජාතිකත්වය නෙමෙයි මේ කියන්නේ ජාතිය. එතකොට මේ ජාතිය විසින් ප්‍රධාන කණ්ඩායම් දෙකක් මේ සඳහා දායක වෙනවා ඒ තමයි පූර්ණ කාලීන දායකත්වය සහ අර්ධ කාලීන දායකත්වය කියන දායකත්ව දෙක. ඒකෙන් තථාගත දේශනාව පිටකත්‍රය යටතේ සංරක්ෂණය කොට පෝෂණය කොට නඩත්තු කරමින් පවත්වාගෙන ආ පූර්ණකාලීන සම්ප්‍රදාය තමයි භික්ෂු භික්ෂුණී සම්ප්‍රදාය කියලා කියන්නේ ඒකෙන් භික්ෂු සම්ප්‍රදාය තමයි ලංකාවේ වැඩියෙන් භික්ෂු භික්ෂුණී කියන පූර්ණකාලීන මානව සම්පත නඩත්තු කළ පිරිස තමයි අර්ධකාලීන උපාසක උපාසිකා කියන පිරිස ගිහියන් විසින් පැවිද්දන් නඩත්තු කරනු ලැබුව අතර පැවිද්දන් විසින් ත්‍රිපිටකය නඩත්තු කරනු ලැබුවා ඒ අනුව ලෝකයට දායාද කරන ලද මහවිහාර සම්ප්‍රදායේ ත්‍රිපිටකය රචනා කිරීම කියලා කියන්නේ ලේඛනගත කිරීම සංරක්ෂණය කිරීම හා පෝෂණය කිරීම ඊට අමතරව සංවර්ධනය කිරීම ප්‍රචවේෂන් ඩෙවලොප්මන්ට් ලුකින් ආෆ්ටර් ඔය කියන කාරණා තුනම සිද්ධ කරනු ලැබ ප්‍රදාණය කළේ අපේ රටේ මේ කියපු භික්ෂු සම්ප්‍රදාය විසින් ප්‍රධාන වශයෙන් ඒ භික්ෂු සම්ප්‍රදාය නඩත්තු කළේ ගිහි සම්ප්‍රදාය විසින් මේ ත්‍රිපිටකයෙහි ත්‍රිපිටකයක් වශයෙන් රචනා කරලා ඉවර වුණාට පස්සේ ඒක එතනින් එහා වෙනස් කිරීම වලට භාජනය වන්නේ නැහැ වෙනස් කරන්න බෑ ඒක අපි සම්මත කරගෙන ඉවර වෙච්ච ත්‍රිපිටකය
एक निशा एक मुद्रण द्वारे पिटवनाहम एक संस्करणयक ए त्रिपिटकय संस्करणे करला मुद्रण द्वारे एलि देक्कुहाम ईट तमय अपि किव्वे बुद्ध जयंती त्रिपिटके ए बुद्ध जयंती त्रिपिटकेट पेरद यम यम अपे सोसमहत्तेला दी पिरिस विसिन रचना करनु लबु रचना ने में में मुद्रणे करनु लबु परिवर्तन तिबुना तमय नोतिबुना निमेई हेबेई में त्रिपिटकय संप्रदायक वशें लस्सनतम मुद्रण द्वारें पिटकरपु अवस्थावे तमय अपि बुद्ध जयंती त्रिपिटकय केला एक पिलिगेनीमकट लक्करनु लबु तिबेनि ए बुद्ध जयंती त्रिपिटकय तमय अद अपि पिलिगन्ना त्रिपिटक मुद्रणे हटियट අපි පිළිගන්නේ සම්ප්‍රදායක් හැටියට ඒක තමයි මහා විහාර සම්ප්‍රදායේ ත්‍රිපිටක පොත් වහන්සේලා. ඒක අලුතෙන් මුද්‍රණය කරනවා නම් ඒත් අරකම අර තාක්ෂණිකව එයම නැවත සැරයක් අලුත් කොළවල මුද්‍රණය කරනවා කියලා කියන එක විය හැකි. හැබැයි ඒකේ දිනයක්වත් වෙනස් කළ නොහැකි. එතකොට තමයි අපේ සම්ප්‍රදායක් වශයෙන් තියෙන්නේ. एक हिम सिद्ध कले त्रिपिटकय लेखनगत करपू महाविहार वांशिक देन उगत स्वामीन वहंसेला सह देन उगत गिहियन विशिन पिटपत करनो लेबु ए त्रिपिटकय मुद्रण द्वारे पिटकिरी में दी पूर्ण दीक्षणेट लक करनो लेबति बेन्ने वाक हिटपु वियत महासंगरत्ने ඒ වියත් මහා සංගරත්නේට දායකත්වයේ සපයා තිබෙන්නේ රජය. එතකොට රජයක් හැටියට තිබිච්ච දෙවන්තම වගකීම ඉෂ්ට කරමින් තමයි ඒ දායකත්වයේ දක්වන්නේ. එතකොට එය සංස්කරණය ද කරමින් තමයි බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ඉතා සියුම්ව අකුරෙන් අකුර නිවැරදිව මුද්‍රණය කරලා තියෙන්නේ. मुद्रण दोष ताम अडुवेन विधिहट एतकोट इदा हिटपु ए मंडले पिलिबंदव अपि दैन मतक करन्न ओन्ने नन वशयेन ओने केनकोट बला गन्न पुलुवंकम तियेनवा अपि नमस्कार पेरदिरु महात् गौरवेन उन्वहन्सेला अनुस्मरणे करन्ने एतुमन्ला अनुस्मरणे करन्ने एतकोट त्रिपिटकयेहि एन वाग् व्यवहार वचनयन् मगध भाषा नत्तम पाली भाषा मय वचनयन् ඒ පිළිබඳ සංස්කරණයක් ද කරමින් කියන එකෙන් අදහස් කරන්නේ ඇතැම් තැනක පාදක සටහන් හැටියට යම් යම් අත් පිටපත්වල තියෙන කුඩා කුඩා වෙනස්කම් පිළිබඳ සටහන් කිරීම කරනු ලැබ තිබෙනවා. ඒ හින්දා ඊකට ත්‍රිපිටක බුද්ධ ජයන්ති සංස්කරණය කියලා කියන්නේ. ඒක ඒ විදිහටම ගෙනහිල්ලා ට්‍රාන්ස්ලිටරේට් කරපුවාම ඒ කියන්නේ ට්‍රාන්ස්ලේට් නෙමේ ට්‍රාන්ස්ලිටරේට් ඒ කියන්නේ බා පරිවර්තනය නෙමේ ප්‍රතිවර්තනය කරපුවාම ඒක ඉංග්‍රීසි අක්ෂරයට රෝමන් ස්ක්‍රිප්ට් එකට නගපුවාම ඒකට කිව්වේ PTS එඩිෂන් කියලා. පාලි ටෙක්ස්ට් සොසයිටි එඩිෂන් කියලා. එහෙම. එතකොට මේ ත්‍රිපිටකයෙම තමයි ඒ තියෙන්නේ හැබැයි ට්‍රාන්ස්ලිටරේට් කරපු එක. ඒකට වඩා මේක උසස්ය මේකට වඩා ඒක උසස්ය කියන වචනේ වාක්‍ය නෙමේ හරි මේකට වඩා අකුරු වලින් ඒක වෙනස්ය එහෙමයි කියලා කියන එක තමයි හරි අකුරු වලින් ඒක රෝමන් ස්ක්‍රිප්ට් එකට විතරක් නෙවෙයි ඊට පස්සේ වෙනත් වෙනත් භාෂාවල අක්ෂරවලටත් ඒ පරිවර්තනය කරනු ලැබ තිබෙනවා හැබැයි ප්‍රතිවර්තනය කිරීමේදී භාෂාවලට නෙමෙයි පරිවර්තනය කරන්නේ අක්ෂරවලටයි ඒ හින්දායි ඒකට ට්‍රාන්ස්ලිටරේෂන් කියන්නේ එහෙම නැත්නම් ප්‍රතිවර්තනය කියලා කියන්නේ එතකොට මේ ත්‍රිපිටකය මේ විදිහට අපිට ඉදිරිපත් වෙන්නේ සිංහල පරිවර්තනයකුත් එක්ක මම දන්න විදිහට මම දන්න කියවලා තියෙන විදිහට त्रिपिटकय सिंहलेट परिवर्तने किरीम कीलकेन मातृकावट पिरिपुन एकंगतावक एकपैम दीलने इवकट हिटपु हामुदुरु सिंहलेट परिवर्तने करंड कैमति वेला ने एकड़ हेतु अक्तियनवा
මේ පාලිය ලංකාබිමේ පාවිච්චි වෙන්නේ ලයිව් ලැන්ග්වේජ් එකක් හැටියට නැත්නම් ජීව භාෂාවක් හැටියට නෙමෙයි සම්භාව්‍ය භාෂාවක් හැටියට ක්ලාසිකල් ලැන්ග්වේජ් එකක් හැටියට ඒ කෙනොත් ක්ලාසිකල් ලැන්ග්වේජස් යටතේ තියෙනවා රිලිජියස් ලැන්ග්වේජස් කියලා ආගමික භාෂා කියලා ආගමික භාෂාවක් වශයෙන් විතරයි පාවිච්චි වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් 99%ක්ම ඊට අමතරව ආගමික නොවන අවස්ථාවලදී පාලිය පාවිච්චි වෙච්ච අවස්ථා නැත්තේ නෑ බයිබලයක් තියෙනවනේ පාලි භාෂාවෙන් ලියලා එතකොට මේ ආගමික භාෂාව ආගමික දේශනාවක් ඒක මුල් දේශනා භාෂාවෙන්ම හැදෑරීම තමයි වඩාත් හොඳ පළවෙනි තර්කය ඒකයි පරිවර්තනය නොකළ යුතුයි කියන්නේ දෙවෙනි තර්කය තමයි පරිවර්තනය කළ නොහැක කියන තර්කය දැන් අපි උදාහරණයක් සරලවම ගත්තොත් එහෙම කුඩාම උදාහරණයක් ගත්තොත් එහෙම කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච කියලා කියාපුවාම අත්ත කුසල කියලා වචනයක් තියෙනවා කරණීයම අත්ත කුසලේ අත්ත කුසල කියන වචනයට ට්‍රාන්ස්ලේෂන් එකක් දිය හැකිද ඒකට ඩිෆිනිෂන් එකක් දිය හැකිද පරිවර්තනයක් දිය හැකිද නිර්වචනයක් දිය හැකිද කියලා කියන දෙකෙන් දිය හැක්කේ නිර්වචනයක් මිස පරිවර්තනයක් නොවේ එහෙනම් පරිවර්තනය කරන්න බෑ සමාන වචන තියෙන හින්දා පරිවර්තනය කරනවායි කියලා කියන එක පරිවර්තනයේදී දැඩි දෝෂයක්. මම සරල උදාහරණයක් මෙයින් පිට අරගෙන කියන්නම්. දැන් අපි හිතමුකෝ මේ ඔය විශ්වවිද්‍යාලයේ හැම එකකම තියෙනවා සනාතන සභා කියලා ජාතිය. සිනෙට්. ඔව් සනාතන සභා කියලා කියන වචනේ පාලක සභාවට යටින් තමයි සනාතන සභාව තියෙන්නේ සනාතන සභාව වලට යටින් තමයි පීඨ සභාව තියෙන්නේ පීඨ සභාව වලට යටින් තමයි අනිත් සභාව කොම තියෙන්නේ සනාතන සභාව කියලා ජාතියක් තියෙන්න පුළුවන්ද සනාතන ධර්ම කියන්නේ වෙන එකක් එහෙමයි සනාතන ධර්මයක් නම් ඒක වෙනස් වෙන්න බෑ සනාතන සභාවක් නම් ඒක ඒක සදාකාලිකයි සනාතන සභා කියන්නේ එහෙම එකක් නෙමෙයි මමත් සනාතන සභාවල ඉන්න නිසා මන් දන්නේ එහෙමයි එතකොට සනාතන කියන ඒ සභාවට නම අරන් තියෙන්නේ සනාතන කියලා සනාතන කියන වචනේ ගන්නෙම සෙනේට් කියන ඉංග්‍රීසි වචනේ ඒකේ සයන්නයි නයන්නයි තයන්නයි තියෙනවා දෙකේම සෙනේට් කියලා කියන එක සනාතන වෙන්නේ කොහොමද ඒක මහා ප්‍රශ්නයක් එහෙමයි සෙනෙට් සභාව කියලා එකක් රජයට සම්බන්ධව තිබිලා තියෙනවා සුද්දුන්ගේ කාලේ. සුදු පාලක වෙන කාලේ සනාතන මණ්ඩලය කියලා එකක් තිබුණා. ඒ සනාතන මණ්ඩලය නැත්තම් සනාතන සභා විසින් සෙනෙට් ඒ සෙනෙට් සෙනෙට් සභාව. සෙනෙට් සභාව. ඒක කවදාකවත් සනාතන සභාව කියලා භාවිතා කළේ නැහැ. සෙනෙට් සභාව. ඒක සෙනෙට් සභාව කියලා තියෙනවා. මොකද සෙනෙට් කි සභාව කියලා කියන්නම වචනේ පාවිච්චි කරේ. ඒක සිංහලයට පරිවර්තනය කරන්න බෑ මොකද සෙනෙට් සභා සිංහලයේ තිබුණේ නැහැ. දැන් ඉංග්‍රීසියෙන් වැවට වචනයක් නැහැනේ. ඒ හින්දා ඒගොල්ලොන්ගේ තියෙන වචනයක් මේකට දැම්ම ටැංක් කියලා. ඒක ටැංක් කියලා වැවට ටැංක් කියලා ඉංග්‍රීසියෙන් කියපුවාම ටැංක් එකට සිංහලෙන් ටැංකිය කියලා තව එකක් තියෙනවා. ටැංකිය යන වැව නොමේ වැව යන ටැංකිය නොමේ එහෙත් වැවේ යන ටැංකිය ටැංකියද ටැංකියට එහෙන් ටැංක් යන්නට නිවැරදි වචනයක් නැත ඒ වගේ සෙනෙට් කියලා කියන වචනයට අදාළ එකක් සිංහලේ නැහැ මොකෝ සිංහලේ සෙනෙට් තිබුණේ නැහැ බයිසිකලයට බයිසිකලේ කියනවා හැර වෙන දෙයක් කරන්න විදිහක් නැහැ ඇයි සිංහලේ හේ වචනයක් සිංහලේ බයිසිකල් තිබුණේ නැහැ හදාගත්තාම හදන්න පුළුවන් ද්විචක්‍ර කියලා දෙචක්‍ර ගුවන් බයිසිකලේ නෙමෙයි. එතකොට ඒ හින්දා බයිසිකලේ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් එහෙම
බඹර චක්‍ර කියන්න වෙනවා. ඉතින් ඒ හින්දා ඒ වගේ අර හාස්‍යජනක වචන අපි හදන්නේ ඒ සමහර රටවල් වල තියෙන දේවල් සමහර රටවල් වල නැහැ. ඒක නිසා සනාතන කියලා කියන වචනේ එහෙම තියන්න පුළුවන් වචන නෙමෙයි. ඒ හින්දා ඒ සමහර වචන තියෙනවා පරිවර්තනය කරන්න බෑ. කාව්‍ය කියන්නකො. සින්දු ගීත ඒ ගීත පරිවර්තනය කරන්නත් බෑ. ඒ ගීත පරිවර්තනය කරන්න බැරි ඒකට අදාළ වචනේ තව වචනයක් එන්නේ නැහැ. මේවා තින් දිග සාකච්ඡා. දැන් උදාහරණයක් වශයෙන් තාත්තාට ඉංග්‍රීසියෙන් කියන්නේ father මුත් father යනු සම්පූර්ණයෙන්ම තාත්තා නොවේ. දැන් මම අපේ තාත්තා පල්ලි ගිහින් father හම්බෙලා ආවා කිව්වහම තාත්තා father නෙමෙයි father තාත්තත් නෙමෙයි. එතන ඒ වුණාට ෆාද කියන්නේ තාත්තට තාත්තත් නේ ඉංග්‍රීසියෙන් ෆාද කියන්නේ. එහෙම බලාපුවාම ඒ වචන සන්දර්භීය වචන නැත්තම් තේරුම් ගන්න ඕනේ ප්‍රකරණාර්ථයකින්. ඒ වගේ මේ ත්‍රිපිටකය පරිවර්තනය කිරීම ලේසියෙන් කළ නොහැක්කකි. සමහර අය පුළුවන් ඒවා මේ සුතං මා විසින් මෙසේ හසනලදී. I have heard that. ඒක පරිහෙම පරිවර්තනයක් කරන්න පුළුවන් පර්යායක් හැටියට යම් යම් ධර්ම පර්යායයන්ට පරිවර්තනය දෙන්න බෑ. එහෙම වෙච්චහම කොහොමද පරිවර්තනය කරන්නේ? යේන භගවා තේනපසංකමි කියන එක පුළුවන්. එහෙම භගවා කියන එක බුදු පියාණන් වහන්සේ කියන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ කියලා ගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක එන පරිවර්තනය සම්පූර්ණ අර්ථයේ පරිවර්තනයක් ඉන්නේ දුනි අර්ථ හා සංස්කෘතික අර්ථ ඉන්නේ පරිවර්තනවලට. දැන් මේක ටිකක් දිගට කියන්න තියෙන කාරණාවක් අපේ ප්‍රශ්න අඩු කරලා හරි මේ කාරණාව කතා කරන්න ඕනේ. එහෙමයි. දැන් නිකන් හිතන්නකෝ බුදුරජාණන් වහන්සේ. වහන්සේ කියලා කියන එක බුත් පාලියෙන් බුද්ධෝනේ. බුද්ධෝ කියන එකේ කොහෙද වහන්ස කියලා ගැලලා තියෙන්නේ? යෙදින්නේ නැහැ කොතන තියෙන්නේ. බුද්ධෝ. එහේ. ඔය අකුරු තුනයි. එහේ. ඇත්තම ගුවොත් එහෙම අක්ෂර දෙකයි වර්ණ තුනයි. වර්ණ තුනයි. එහේ. අකුරු දෙකයි වර්ණ තුනයි. වර්ණත් බලාපුවාම තුනක් නෙමෙයි. එහේ. අක්ෂර රූප තුනයි. අක්ෂර රූප තුනයි. හතරයි. එහේ. එතකොට මේ බුද්ධෝ කියලා කියන එක බුදුන් කියලා ගත්තාම හරි. ඒ වුණාට බුදු රජාණන් වහන්සේ කියලා තමයි අපිට පරිවර්තනය කරන්න වෙන්නේ. බුද්ධෝ කියන එකේ රජ කියන කැලලකුත් නැහැ, වහන්සේ කියලා කැලලකුත් නැහැ. රජ කියන අර්ථයකුත් නැහැ, වහන්සේ කියන අර්ථයකුත් නැහැ. සංස්කෘතෙන් බුද්ධ. ඉන්දීන් කාරෝ කියන විදිහට බුද්ධහ. ඒකේද වහන්සේ කැලලකුත් නැහැ, රජ කැලලකුත් නැහැ. පිය කැලලකුත් නැහැ. බුදු පියාණන් වහන්සේ කියලා හරි බුදු රජාණන් වහන්සේ හරි කියලා කියන තාර්ථය එකේ ඉන්නේ නැහැ. ඕනෙම නැහැ කියමුකෝ තථාගතෝ. එතකොට සිංහලට ගන්නේ තථාගත යා කියලාද? තථාගතයන් වහන්සේ. එතන වහන්සේ කියලා කැලලක් ඇත්තෙම නැහැ. භගවා. භගවත් සංස්කෘතෙන්. එතන භාග්‍යවතුන් වහන්සේ කැලලක් ඒක ඇත්තෙත් නැහැ. වහන්සේ කියන එක කාගේද එතකොට? වහන්සේ කියන වචනේ මොන කොහෙන් කොහෙන් ආපේකද්ද? ඒක තමයි සිංහල බුද්ධාගම කියන්නේ. ඒකට තමයි සිංහල බුද්ධාගම කියන්නේ. ඒක අදාළ අපිට විතරයි. ලංකාවේ අපි ත්‍රිපිටක පොත් වහන්සේලානේ පාවිච්චි කරන පොත් වහන්සේ නේද? සිංහලය විසින් ගෞරවයක් දීලා තියෙනෝනේ. ඒ විතරක් නෙමෙයි, අපේ බුදු පියාණන් වහන්සේගේ කාලෙවත් බුදු පියාණන් වහන්සේ විසින්වත් දෙවෙනි බුදු කෙනෙක් කියලා නමක් නැහැ නේ.
ද්විතීය බුද්ධ තතිය බුද්ධ කියලා නෙමෙයි. එහෙම නෑ. උපබුදු. උපබුද්ධ. නියෝජ්‍ය බුදු. අනුබුදු. වැඩ බුදු. වැඩ බලන බුදු. අනුබුදු. අනුබුදු. වචනයක් නෑ. ඒක අපේ තියෙනවා. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ. ඒයි. ඒක තමයි සිංහල බුද්ධ ආගම. අපි හදාගත්ත බුද්ධ ආගමක් අපිට තියෙන. ඒක සපුරාම පාලි බුද්ධ ආගමට වඩා වෙනස් කියලා කියන එක නෙවෙයි. ඊට වඩා චුට්ටක් ගෞරව සංප්‍රයුක්ත කරලා පොඩි සජීවී අගයක් ඒකට දීලා තියෙනවා. එහෙම. දැන් සේක කියන්නු. එහෙම. භගවා නිසීදි. නිසීදි කියන්නේ ඉතින් ඉඳගත්ta කියන එක. එහෙම. නේද? එහෙම. බුදුහාමුදුරුව දානේ වැළඳුවා. දන් වලදා කෙලවර. එහෙම තියෙනවනේ ඉතින්. කවදාක්වත් අපි කියන්නේ. උපසංකමි. එළඹියේ ය. අපි කවදාකත් එහෙම කියන වැඩ සිටිසේක. එතන වැඩ සිටිසේක, පැමිණිසේක, වැළඳුසේක. සේක කියනක කොහින්ද? ඒක සේක කියලා කියන එක තව වාග් විද්‍යාඥයන් සහ ව්‍යාකරණඥයන් විසින් බොහෝ ලස්සන විග්‍රහයන් ඉදිරිපත් කළ හැකි. ඒක කරන්නත් ඕනේ, ඒතරනේ පෝෂණය වෙන්නේ. මට හිතෙන විදිහ සේක කියලා කියන්නේ සේ කියලා කියන්නේ එකයි. වැළඳුවා නෙමේ, වැළඳුවා සේය. ඒක ඒවට කියන්නේ වක්‍ර කතන. එහෙම සිංහලයේ තියෙනවා එහෙම එකක්. දැන් අපි කිව්වොත් එහෙම අපේ තාත්තට, අම්මට, ලොකු ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේ දානේ වළඳන්න කණ්ඩ කියලා කොහොමද කියන්නේ? දානේ වළඳන්න එහෙම කියන්නේ නැහැ. අපි ගිහින් කියන්නේ ස්වාමීන් වහන්සේ මේ දානේ වැළඳුවා නම් හොඳා. එතකොට දානේ වළඳුවා නම් හොඳයි නේද? එහෙම කියන්නේ. හැබැයි දානේ වළඳන් ඩ කියලා අපි කියන්නේ. තාත්තේ වේද බොමුද කියනවා මිසක්. එතන තාත්තා හා කිව්වම හා කියලා ඉතින් තාත්තේ බේත් ටික බොන්න කියන්නේ. අපි ගෞරවණීය පුද්ගලයන් උදෙසා වචන මට සෙලුට කරලා තමයි කියන්නේ. තාමත් මොකද ඇහැරගෙන කියනවද බුදියන්ද කියන්නේ. ඒක පාලියෙත් නැති තරම්, සංස්කෘතෙත් නැති තරම්, සිංහලේ සભ્યත්ව ලක්ෂණයකින් සමන්විතයි මේ භාෂා වාගාලාප. ඒවට කියන්නේ වාගාලාප. එකි වාගාලාපයන්ගේ විශේෂතා මහ ගොඩක් තියෙනවා. අපි අම්මට ඔයා කියන්නේ, තාත්තට ඔයා කියන්නේ, ලොකු ස්වාමීන් වහන්සේට අපේම ලොකු ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ කියන්නේ, ඔයා කියලා කොහොමත් කියන්නේ, පාලිය කියනවනේ. ඉංග්‍රීසියෙනුත් කියනවනේ යූ. යූ කියලා කිව්වම බුදුහාමුදුරන්ටත් යූ. බුදුහාමුදුරුවොත් තව කාට හරි කිව්වොත් යූ. අපි එහෙම කියන්නේ නැහැ. ලොකු හාමුදුරන්ට අපි කියන්නේ නැහැ ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඔතන වාඩි වෙන්න කියලා කියන්නේ. අපි ඒක කියන්නේ මධ්‍යම පුරුෂයෙන් නෙමෙයි, අපි ඒක කියන්නේ ප්‍රථම පුරුෂයෙන්. ලොකහරු වැඩින්ද? අපේ අම්මේ අම්මා බත් කෑවද? අම්මේ ඔයා බත් කෑවද නෙමෙයි, අම්මේ අම්මා බත් කෑවද? තාත්තේ තාත්තා දැන් නිදා ගන්නවද? තාත්තේ ඔයා නිදා ගන්නවද කියන්නේ. එතකොට ඔයා කියලා කියන මධ්‍යම පුරුෂයට අපි යොදන්නේ ප්‍රථම පුරුෂය. ඒ ඉඳ ගෞරවය කියලා කියන එක දෙන්න වාග් ව්‍යවහාරයන් තියෙන. මට කියන්නකො කොහොමද ඔවා පරිවර්තනය කරන්නේ? ඒ සංස්කෘතික අර්ථය හා සભ્યත්ව ධ්වනි අර්ථය දෙන්න බෑ. පරිවර්තනය කරන්න උත්සාහ කළානේ
සුචරිත ගම්ලත් මහත්තයා මේ ගීත ගෝවින්දේ එහෙම පරිවර්තනය කළා. ඒක පරිවර්තනය කළා කිව්වට සමහර වචන පරිවර්තනය කළා කිව්වට කමන්නේ. ඒ හින්දා මේ ට්‍රාන්ස්ලේෂන් මෙතඩ් කියලා විෂයක් දැන් තියෙනවා අපේ විශ්වවිද්‍යාලෙත් තියෙනවා. ඒ ට්‍රාන්ස්ලේෂන් මෙතඩ්ස් වල අර්ථ පරිවර්තනය සහ හැඟීම් පරිවර්තනය කියලා කියන එක වචන පරිවර්තනය සහ හැඟීම් පරිවර්තනය කියලා කියන එක දෙකක් හැටියටයි ගන්න. එහෙනම් වෝඩ් බයි වෝඩ් ට්‍රාන්ස්ලේෂන්ස් සහ සෙන්ස් ට්‍රාන්ස්ලේෂන් කියලා දෙකක් තියෙනවා. ත්‍රිපිටකය කියලා කියන එක ගැඹීර ධර්මපර්යායයන්ගෙන් සමන්විත එකක්. මම විශ්වාස කරන විදිහට බයිබලයත් එහෙම පරිවර්තනය කරන්න බෑ. බයිබල් පරිවර්තනය කරන්න ගිහිල්ලා මහා අසංස්කෘතික නොගැලපෙන වචන ගොඩකින් තමයි ඒක පරිවර්තන වෙලා තියෙන්නේ. ඒක නිසා ඒක රසවත් නෑ. මාගේ සෙනගෙනි මා වෙතට වරෙන්න කියලා පරිවර්තනයක් කරපුවාම ඒක කොච්චර දුරට සිංහලද? මාගේ සෙනගෙනි, සෙනග කියලා කියන එකට ගෙනි කියලා සම්බෝධන ආලපන භක්තියක් නේ. මාගේ සෙනගෙනි එහෙම ගන්නෑ සිංහලේ නෑ. මා වෙතට වරෙන්න එහෙම එකක් ඇත්තෙම නෑ. එක්ක වරෙන්න නැත්තම් එන්න, වරෙන්න කියලා එකක් නෑ. එක්ක වරෙන්න නැත්තම් එන්න. ආන් එහෙම පරිවර්තන දෝෂ තියෙනවා බයිබලෙට අදාළව. එහෙම පරිවර්තන දෝෂ කීපයක් මම මගේ ශාස්ත්‍රීය ලිපියකටත් ලියලා තියෙනවා. මේ ලිපියක් තියෙනවා. මං හිතන්නේ ලිපිය කියවන්න නැතුව ඇති නේද? නෑ කියවන්න බැරුවා. ඒක තමයි. එහෙම එහෙම ලිපියක් තියෙනවා. ත්‍රිපිටකයට අදාළවත් එහෙම තමයි. ඒක නිසා තමයි ඔය පසුකාලීන ඇතැම් සම්ප්‍රදායන් විසින් ත්‍රිපිටකය ලේසිකරන්න කියලා කතා කරන භාෂාවට පරිවර්තනය කිරීම අශාස්ත්‍රීය වන්නේ ඒක නිසා. සමහර සිංහල පරිවර්තන පඬිතුමනි අනේ බුදුහාමුදුරුවෝ ඒ වගේ වැලෙපීම් මාර්ථේනොත් යොදලා තිනව පද. ඒක තමයි. ඒ ඉතින් ඒක දැන් අපි බණ කියනකොට සාමාන්‍යයෙන් ධර්ම දේශනා කරන වෙලාවට ග්‍රාහකයා දිහා බලාගෙන සමහර වචන පාවිච්චි කරලා කියනවා වෙන්න පුළුවන්. ඒ වුණාට ලේඛනයක් අරන් ඒක අච්චු ගහලා මුද්‍රණය කරලා දාපුවම ඒක ටිකක් බරපතලයි අරිට වඩා. එතකොට ත්‍රිපිටක පරිවර්තක මණ්ඩලයක් පත් කළාට පස්සේ උන්වහන්සේලාට පවරණු ලැබුවා කොහොම හරි මේක පරිවර්තනය කරන්න කියලා. උන්වහන්සේලාගේ නොකැමැත්ත මත බල කරනු ලැබුවා කොහොම හරි පරිවර්තන කරන්න කියලා. උන්වහන්සේලා අභියෝගේ බාර අරගෙන මොකද්ද දන්නද කළේ? හරිම ලස්සනට ඒ සිංහල ඔය කියන 50 ගණන් 60 ගණන් වල සිංහල ඕන තරම් කතා කරන්න පුළුවන්කම තිබුණු කාලේ පාලි ත්‍රිපිටකය දඹදෙනි යුගයේ සිංහලට පරිවර්තනය කළා කියන්නකෝ. එතන සිංහලද? ඔව්. කතා කරන භාෂාවද? නෑ. ඒක ලියපු කාලේ ලිඛිත ව්‍යවහාරයේද? ඒත් නෑ. එතකොට සිංහල නෙමෙයිද? සිංහල තමයි. තේරෙනවද? ලේසියෙන් තේරෙන්නේ නෑ. එතකොට අර ටෙක්ස්ට් එකයි මේ ටෙක්ස්ට් එකයි ටෙක්ස්ට් දෙකක් මිසක් ට්‍රාන්ස්ලේෂන් දෙකක් නෙමෙයි. ඒක නිසා ඒකට අපි කිව්වේ කොහොමද දන්නවද? ත්‍රිපිටකයේ පාලිය සහ පෙළ සිංහල අර්ථය නෙමෙයි. ඒකට කිව්වේ සිංහල පෙළ. එහෙම. එහෙනම් ඒක වෙන නිර්මාණයක්. දැන් අපි වනිතන රෝගී දකින්න ලස්සන තන ධර්මාර්ථ වෙන වචන වල දැන් පපංචීති කියන එක ප්‍රපංච කියලා සංස්කෘතෙන් තමයි ගොඩක් කියලා වැඩ තියලා තියෙන්නේ. ඒක හරිම ගැඹුරුයි. හේතුව මොකද? දැන් ධර්ම කාරණයක් විස්තර කරන්න කොහොමද සිංහල අර්ථයක් දෙන්නේ? ධර්ම කාරණය වශයෙන්ම අරගත්ත මිසක් පරිවර්තනයක් දුන්නේ. ඇයි? පරිවර්තනයක් නෙමෙයි දෙන්න වෙන්නේ, දෙනවනම් නිර්වචනයක්. ඉතින් නිර්වචනයක් දෙන්න අවස්ථාවක් නැති හේන් ඒ වචනේ එලෙස. ඒ හින්දා මම හිතනවා ත්‍රිපිටක පරිවර්තන ක්‍රමවේද කියලා මම ලිපියක් දැකලා නැහැ. ශාස්ත්‍රීය ලිපියක් කොහේ හරි ඒක වෙනම ලියන්න ඕන තරම් එකක්. ක්‍රිකට ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය නෙමෙයි සිංහල පෙළ. ත්‍රිපිටකයේ සිංහල පෙළ සකස් කිරීමේදී බුද්ධ ජයන්ති
ත්‍රිපිටක මණ්ඩලය භාවිත කළේ කර ඇති ක්‍රමෝපාය. ඒකව ලිපිය තමුන්නාසේ ලියන්න. හොඳයි අද අපි මේ සාකච්ඡාව ඉතාම රසවත් තැනකට ආවි. අද අපි ප්‍රතිවීක්ෂා තුලින් ඇයි මේ ත්‍රිපිටකයේ පරිවර්තනයේ දිස අවධානය යොමු කළේ? ඒ මක් නිසාද අද ධර්මය සාකච්ඡා කරනකොට ධර්මීය දේශනා කරනකොට ධර්මීය පිළිබඳව සංකතන සංවාද ගොඩනගෙනකොට බොහෝ අය භාවිත කරන්නේ මේ සිංහල පරිවර්තන. එහෙම නැතිනම් වෙනත් භාෂාවලින් වෙලා තිබෙන පරිවර්තන. පාලි පෙළම අප අධ්‍යයනය කළ යුත්තේ ඇයි? එය අපගේ පාලි දැනුමත් එක්ක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව පාලි භාෂාවෙන්ම අධ්‍යයනය තුළින් අපට ධර්මාර්ථ වැටහීම, ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ අදහස කුමක්ද කියන එක මනාව අවබෝධ කරගන්න අපට ලැබෙනවා. ඒ පිළිබඳවයි අපි අද මේ ප්‍රතිවීක්ෂා තුළින් සාකච්ඡා කළේ. මේ වැඩසටහනේ ඉදිරි පියවරක් අපි සාකච්ඡා කළ යුතුමයි. එහෙමනම් අද අපිත් එක්ක සංකතන මණ්ඩපයේ වැඩම කොට වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජකීය පඬිත ඉඳුරාගාරයේ ධම්මරතන අපේ පඬිත ස්වාමින් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා අප වෙනුවෙන් මේ ප්‍රතිවීක්ෂා මැදිරියට වැඩම කිරීම පිළිබඳව. එහෙනම් සියලු දෙනාටම අප තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මාර්තු මාසයේ 28 29 තෙදින රත්නමාලී චෛත්‍ය රාජානන් වහන්සේගේ වැලිමැළුවේ පැවැත්වෙන අපගේ ප්‍රතිවීක්ෂා සදහම් කැඩපත සදහම් ධර්මදේශනා තුම්යම් රාත්‍රිය පුරා පැවැත්වෙන ඒ ධර්ම පෙළහරට ඔබ සියලු දෙනාම එකතු වනමින් ආරාධනා කරමින් අදට අප සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා.